ප්‍රථමයෙන්ම කියන්න ඕනේ බැලූ බැලමට සංඛ්‍යාත්මකව ගත්තොත් මේ වෙනකොට සුළු වැඩිවීමක් පේනවා ඊට වඩා වැඩගත් වෙන්නේ අඩුවීමක් නොවීමයි ඒ කියන්නේ අපි පහුගිය කාල සීමාව තුළ ශීඝ්‍ර අඩුවීමක් දැකලා පහු වෙනකොට ඒ අඩුවීමේ ශීඝ්‍රතාවය අඩු වෙලා තියෙනවා මේ වෙනකොට අත වශයෙන්ම ඊට පෙර දිනේට සාපේක්ෂව රෝගීන්ගේ වැඩිවීමක් මේ මොහොතේ වැඩි වෙනවා මේ පිළිබඳව අවසාන තීරණයක් ගැනීමට තවම කල් වැඩි වුණත් රෝගීන්ගේ වැඩිවීම සැහැල්ලුවෙන් සලකන්න අපිට කොහෙත්ම පුළුවන්කමක් නැහැ ඒ නිසා අපි මේ මොහොතේ වැදගත්ම දේ වන්නේ මේ රෝගීන්ගේ වැඩිවීමට දායක වන්නේ අපගේ හැසිරීමයි ඒ කියන්නේ මේ පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කිරීම මුවවැස්ම පැලදීම සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම අතසේදීම ආදී වශයෙන් අපි කියන සෞඛ්‍ය පරිදි නිසි පරිදි අනුගමනය නොකිරීම හරහා තමා මේ රෝගය පැතිරීමට තුඩු දෙන්නේ ඒ වගේම සංචරණ සීමා ලිහිල් කිරීමත් ඒ වගේම අනිකුත් සමාජික ආර්ථික කටයුතු සඳහා ඉඩකට සැලසීමත් එක්ක මේ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් වැළකී සිටියොත් මේ තත්ත්වය ඉදිරියේදී බරපතල වන්නට ඉඩ තියෙනවා ඒ නිසා අපිට මේ ලබාගෙන තියෙන මේ ජයග්‍රහණයන් ඒ කියන්නේ අපිට මේ සමාජ ආර්ථික කටයුතු වැඩි වැඩියෙන් කරන්නට අවශ්‍ය කරන අවස්ථාව ලැබිලා තියෙන්නේ රෝගීන් සංඛ්‍යාව අඩු වීමත් ඒ හරහා සෞඛ්‍ය පද්ධතියට දරන්න තිබුණු බරත් ඒ වගේම ජනතාවට විඳින්න තියෙන අපහසුකම්ුත් අවම මට්ටමකට දැන් ක්‍රමානුකූලව එන අවස්ථාවක මේ ක්‍රියාවලිය තවදුරටත් පවත්වාගෙන නොගොස් අවසානයේ මෙතනින් නවතින්නට ඉඩ හැරියොත් එහෙමත් නැත්නම් මේක ආපසු හැරුණොත් මං හිතනවා ආයෙත් අපිට නැවත අපි මීට කලින් අද්දුටු බරපතල තත්ත්වයන් මුහුණ දෙන්නට ඉඩ තියෙනවා. අන්න ඒ නිසා අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා මේ මොහොතේ ඉතා වගකීමෙන් කටයුතු කරගන්න. මං දුටුවා ඡායාරූප වලින් ඒ වගේම රූපවාහිනී වාර්තා වලින් මේ සත්‍යන්තයේ ගමන් ගොස් එමත් නැත්නම් ඊට පෙරත් සංචාරයේ යෙදෙනවා ඒ වගේම කනගාටුයි කියන්නේ මම දැකලා තියෙනවා සෞඛ්‍ය සේවකීන්ගේ ඡායාරූප ලැබිලා තියෙනවා වෛද්‍යවරුන්ගේ ඡායාරූප ලැබිලා තියෙනවා විනෝද වෙනවා මෝවැස්ම නැතුව ඡායාරූප වලට පෙනී සිටිනවා මේක මම හිතනවා අපි ආදර්ශයක් දිය යුතුයි සෞඛ්‍ය සේවකයෝ හැටියට සෑම අවස්ථාවකම මෝවැස්ස පැලඳ සිටීමත් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීමත් එසේ නොකර සියලු දෙනාම එක්රැස් වෙමින් මේක කටයුතු කරන එක මේ සෞඛ්‍ය සේවකයෝ පමණක් නෙවෙයි අනික සියලු දෙනාටමයි මේක වැදගත් වෙන්නේ නමුත් අපි සියලු දෙනා එකාකාරීව මහන්සි වෙලා මේකට සම්මාදන් නොවුනොත් මං හිතනවා මේකට දායක නොවුනොත් මං හිතනවා අපිට තවත් ඉදිරියේදී නැවතත් අභියෝග රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඒ නිසා මේ පිළිබඳව වගකීමෙන් කටයුතු කරන්න කියලා සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා අපි පැහැදිලිවම පෙනෙනවා අවසාන විකල්පය බවට පත් වෙන්නේ එහෙම නැත්නම් අවසාන උත්තරේ එහෙමත් නැත්නම් ප්‍රතිකර්මයේ බවට පත් වෙන්නේ ප්‍රාදේශීය වශයෙන් හෝ ජාතික වශයෙන් හෝ රට වැසීම හැරෙන්න වෙන විකල්පයක් නැති තත්වයට පහුගිය කාලේ අපි අද්දුටුවා මේක නැවත නැවතත් ඉදෙන බවට කටයුතු කිරීමෙන් වැළකින්න අපි සියලු දෙනාම එකඟව එකට හිතාගත්තේ නැත්නම් මං හිතනවා බරපතල තත්ත්වයක් නැවතත් උද්ගත වීම වළක්වන්න බෑ නැවතත් අපිට රට ආපස්සට යෑමේ තර්ජනය ඒ ආකාරයෙන්ම තිබේ කියලා මට හිතෙනවා